ආයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ක්‍රිස්තු වර්ෂ 2017 වූ නොවැම්බර් මාස 17 වන සිකුරාදා දිනය. අද දවස උදාවන්නේ තිතිය අවතු දුස්සක සානගති දෙවනි පාදයෙන්. අද ඉරුදාව සිද්ධ වෙනවා පෙරවරු 6:02 සිද්ධ වන අතර ඉරු බැසීම සිද්ධ වෙනවා පසරු 5:50 පමණ. අද රාහු කාලයේ පෙරවරු 10:32 සිට මධ්‍යහන 12:02 දක්වා පමණ පවතිනවා. මෙම කාලය තුළ ඔබ විශේෂයෙන්ම සුබ කටයුතු වලින් බැහැරව කටයුතු කරනවා නම් ඔබට වඩා යහපත් කරගන්න පුළුවන් අද දවසේ තුලම. අද දවසේ මරු සිටින්නේ ගිනිකොන බැවින් ඔබ විශේෂයෙන් ගමනක් යනවා නම් කටයුතු කරනවා නම් එම දිසාව පිළිබඳව මනසේ මතක තබාගෙන එම දිසාව මගහැර කටයුතු කරනවා නම් වඩා යහපත් වෙනවා. අද දවස සඳු ග්‍රහයා තුලා රාශියේ තමයි ගෝචර ගමනේ යෙදෙන්නේ. ඒ අනුව ඔබේ ලග්නයට ඔබට අද දවසේ කෙසේද කියන එක අපි විමසා බලමු. කුජගහය ලග්නාධිපති වූ මේෂ ලග්න උපන් ඔබට අද දවසේ ඔබගේ ලග්නෙන් හත්වැන්නේ හත්වැන්නාධිපති සමග සඳු ග්‍රහයා ගෝචර ගමනේ යෙදෙනවා. එම නිසා අද දවස තුළ ඔබට ඉතාම ප්‍රීතිමත් සහ සතුටින් ආරම්භ කරන්න පුළුවන් දවසක්. විශේෂයෙන්ම කරන කටයුතු සාර්ථක වෙනවා වගේම ඔබගේ රැකියා ව්‍යාපාරවල බොහෝ ලාභ ලබන්නත් පුළුවන්. අලුත් බැඳීම් ඇති කරන දවසක් වගේම මංගල යෝජනා පිළිබඳව ඔබ කිසියම් වූ අවධානයෙන් හිටියනම් ඔබට ඉතාම බලවත් වූ සුබ වූ ඔබට සතුටු වෙන්න හැකි යෝජනා එන දවසක්. විශේෂයෙන් ඔබගේ පවුලේ අය සමග සතුටින් සමාදානයෙන් ඉන්නවා වගේම ඔබගේ බිරිඳ ස්වාමියා පෙන්වතා වගේම සහකාරිය සමග ඉතාම සතුටින් ගත කරන්න හැකියාව අද දවසේ පවතිනවා. හැබැයි ඔබගේ ලග්නෙන් 4 වැන්නේ රාහු ග්‍රහය ගෝචර ගමනේ යෙදෙන නිසා ඔබ කරන කටයුතු සම්බන්ධ තරමක් ඉක්මන්කාරී වෙන්න පුළුවන්. ඔබ ගන්නා වූ තීන්දු පිළිබඳව ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. කොහොම වුණත් ඔබගේ 7 වැන්නේ ගුරු ග්‍රහයාද ගෝචර ගමනේ යෙදෙන නිසා සඳුත් එක්ක ඔබට වාසනාවන්ත වගේම කරන කටයුතු වල සශ්‍රීක බව ඇති වෙනවා. අන් අය ඔබට ප්‍රිය වෙනවා වගේම අන් අය ඔබට ආකර්ෂණය වන බවත් මේ සඳු ග්‍රහය නිසාම පේනවා. එම නිසා අද දවසේ ඔබ සතුටින් කටයුතු කරන්න ලැබෙනවා. කොහොම නමුත් ඔබ යාන වාහන වලින් සහ ඔබ ගමන් යන දවස්වලදී මොනවා හරි දේවල් වලින් ඉක්මන් නොවී කටයුතු කරොත් ඔබට වඩා යහපත් සතුටින් ගත කරන්න පුළුවන්. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයේ උපන් ඔබගේ අද දවසේ ඔබේ ලග්නෙන් 6 වැන්නේ සතුරස්ථානයේ තමා සඳු ග්‍රහයා ගෝචර ගමනේ යෙදෙන්නේ. 6 වැන්නේ ගුරු සමග සිකුරුද ඔබේ ගෝචර ගමනේ යෙදෙන නිසා සතුරන් නසා ජය ගන්නවා වගේම අන් අය සමග බොහොම සුහදව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම අද දවසේ ආහාර පානවලට ඇඳුම් පළඳුම් වලට ඔබ ප්‍රීතියෙන් ගත කරන්න වඩා අවධානය ඔබගේ යොමු වෙනවා. ඔබ වෙනදාට වඩා උද්‍යෝගයෙන් සහ උනන්දුවකින් කටයුතු කරන බව පේනවා. කොහොම නමුත් ඔබේ ලග්නෙන් 8 වැන්නේ අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරන නිසා ආරම්භ වුණු නිසා ඔබ දවසේ හැම කටයුත්තකදීම තරමක් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අන් අය සමග කටයුතු කරනකොට ගිවිසුම් ව්‍යාපාර ගනුදෙනු වලදී තරමක් කල්පනාවෙන් දුරබලා වැඩ කරනවා වගේම ඔබගේ වෙනදාට වඩා ඔබ ගන්නා වූ තීන්දුව පිළිබඳව දෙපාරක් හිතා කටයුතු කරනවා නම් ඔබට වඩා යහපත් වෙනවා. සඳු ග්‍රහයා 6 වැන්නේ ගමන් කරනකොට විශේෂත්වය වන්නේ ඔබට අන් අයගෙන් උපකාර ඒ වගේම උදව් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ සෙනසුරු 8 වැන්නේ ගමන් කරත් ඔබට අද දවස තුළ නම් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. අන් අය සමග කරට කර තරඟ කරත් ඔබගේ ව්‍යාපාර ස්ථානයේ රැකියා ස්ථානයේ වේවා ඔබට ඔවුන් අභිභවා යෑමේ හැකියාව පවතිනවා. කොහොම නමුත් අද දවස ඔබට ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් වාසනාවන්ත දවසක්. බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නය උපන් ඔබට අද දවස කොහොමද කියලා විමසා බලමු. ඔබේ ලග්නෙන් 5 වැනි විද්‍යා ස්ථානයේ තමයි සඳු ගුරු සමග ගෝචර ගමනේ යෙදෙන්නේ. මේ ස්ථානයේ ගෝචර ගමනේ යෙදෙන නිසා ඔබගේ දුවෙක් පුතෙක් හෝ ඔබ ඉගෙනීමට හෝ කිසියම් පරීක්ෂණ කටයුතු වලට නියැලෙනවා නම් එහෙම නැත්නම් ඔබ කටයුතු කරනවා නම් ඉතාම සුබවාදී දවසක්. තියුණු ඥානය ගෙන දෙනවා වගේම ඔබට බොහෝ බුද්ධිය ගෙන දෙන දවසක් වෙනවා. ඔබ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට දරුවෝ වෙනුවෙන් වෙහෙසෙන්න, දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න, ඒ වගේම දරුවෝ ගැන හොයා බලන්න හැකියාව ලැබෙන දවසක්. විශේෂයෙන් වෙනදාට වඩා ඔබේ දරුවන්ට ඔබ ආදරය කරාවි.
ඒවාගේ අද දවසේ ඔබ කිසියම් වූ බුද්ධිමේ එම නැත්තං ඔබේ චින්තනය පාවිච්ච කළ කටයුතු කරනවාන ලේකන කලාව විද්‍යාව එම නැත්තං ඔබ ගණිතේ ශාස්ත්‍රයේ පිළිබඳව කුමන හෝ රැකියාවක හෝ අධ්‍යාපනයක නියලෙනවාන එහි ආරම්භ කරන්නත් එහි පරීක්ෂණ කරන්නත් සුබ අදි දවසක් දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න මාපියන් ඉන්නවාන අද දවස දරු ප්‍රසූතියක් තියෙනවාන බලවත් දරුවන් සහ බොහොම හැකියාවන්ත දරුවෝ බිහි වෙන දවසක් එනිසා ඔබට අද දවසේ මේ චන්ද්‍රයා පස්වන්නේ ගුරු සම වගේම සිකුරුත් එක්ක ඉන්න නිසාම සතුටින් විනෝදෙන් ගත කරන්න පුළුවන් ඔබ මතක තබා ගත යුතුයි අද දවසේ ඔබට ලැබෙන්නා වූ ප්‍රතිඵලය ඔබට අනාගතයේ තනන්න හේතු වන දවසක් වෙන නිසා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල ලබා ගන්න ඔබ සූදානම් වෙන්න ඔබට අද දවස සුභවාදී ජයග්‍රහණී දවසක් වේවි සඳුග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති සඳුග්‍රහයා ඔබේ ලග්නෙන් හතරවැන්නේ කොච්චර ගමනේ යෙදෙනවා. හතරවැන්නේ ගුරු සහ සිකුරු සමග සංයෝගව ගත කරන නිසාම අද දවසේ ඔබට වඩා ප්‍රීතිමත්ව කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ අම්මට තමන්ගේ වැඩිහිටියන්ට ආදරින් සලකන දවසක් වේවි. විශේෂයෙන් ගේ දොර අලංකාර කරන්න ලස්සන කරන්න ඔබ වඩා හිත දෙන දවසක් වෙනවා. සතුට ප්‍රීතිය වෙනුවෙන් ආහාර ප්‍රාණ වෙනුවෙන් ඔබ වැඩි වියදමක් කරන්න පෙළඹේවි. කොහොම නමුත් ඔබේ ලග්නෙන් විශේෂයෙන්ම හත්වැන්නේ සහ ලග්නේ රාහු ගමන් කරන නිසා අන් අය සමග ගනුදෙනු කරනකොට චුට්ටි චුට්ටි චිත්ත පීඩාවල් බාධාවල් ඇති කරන්න පුළුවන්. එම නිසා ඔබ කටයුතු කරනකොට අන් අය සමග වඩා කල්පනාකාරීව ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. හතරවැන්නේ සිකුරු සමග සඳු නිසාම ඔබට අන් අයගෙන් අලුත් බැඳීම් අලුත් යෝජනා ඇති වෙන දවසක් මංගල යෝජනාවල් සාර්ථක වෙන දවසක් වගේම විශේෂයෙන්ම ආදායම් සරුවන දවසක් ඔබේ කටයුතු වලදී අනාගතය ගැන හිතලා යම්කිසි කටයුතු කරනවා නම් ඔබගේ අනාගතයේ කටයුතු කරනකොට එය දුරබලා වැඩ කරොත් ඔබට වඩා ගොඩක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කොහොම නමුත් ඔබේ අද දවසේ මේ හිතාබලා බොහොම ඉවසීමෙන් කටයුතු කරොත් වඩා සාර්ථක දවසක් වේවි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රවිගහය ලග්නාධිපති වූ සිංහ ලග්නේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. අද ලග්නෙන් තුන්වැන්නේ තමයි සඳුග්‍රහයා ගුරු සහ සිකුරු සමග ගෝචර ගමනේ යෙදෙන්නේ. එම නිසා අද දවසේ ඔබ සහෝදරයන් සමග බොහොම හිතවත්ව කටයුතු කරාවි. ඔබගේ ඥාතීන් ඔබේ සහෝදරයන් වෙනදාට වඩා ඔබට අපුපකාර කරනවා වගේම උදව් කරන සමගිව ගත කරන කාලයක් බවට පත් වේවි විශේෂයෙන්. ඔබ වෙනදාට වඩා වීර්යවන්තව අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවක් පේනවා. එනිසා අද දවස පුරාම ඔබට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ලග්නෙන් 12වැන්නේ රාහු ගමන් කරන නිසා ඔබ දුරගමන් ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඔබගේ ගනුදෙනු ව්‍යාපාරවලදී ඔබ තරමක් ආයෝජනය කරනවා නම් රැකියාවේදී මුදල් ගනුදෙනු පරිහරණය කරනවා නම් ඒ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වීම වැදගත් වෙනවා අද දවසේ. පස්වැන්නේ සෙනසුරුදු ගමන් කරන නිසා ඔබ සෞඛ්‍ය තත්ත්වය ගැන තරම කල්පනාකාරී විය යුතුයි. ආමාශය සෙම රෝගී පිළිබඳව වඩා සැලකිලිමත් වුණොත් අද දවස ඔබට වඩා සුබ කරගන්න පුළුවන්. තුන්වැන්නේ සතු ගමන් කරන නිසාම ඔබට වඩා ශක්තිවන්තව අධිෂ්ඨානශීලීව ගත කරන නිසාත් ආර්ථික කායික මානසික තුනම සුවපත් කරගන්න ශක්තිමන්තව ඔබ අභියෝගවලට මුහුණ දෙන දවසක් බවට පත් වෙනවා. කොහොම නමුත් අද දවසේ සහෝදරයන්ගේද උපකාර ලැබෙන නිසාම ඔබට සතුටින් ගෙදරද ගත කරන්න පුළුවන් බවක් පේනවා. ඔබේ ලග්නෙට ඔබට අද දවස වාසනාවන්ත දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුධගහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. ඔබගේ ලග්නෙන් දෙවැන්නේ තමයි සඳුග්‍රහයාද ගුරු සහ සිකුරු සමග ගෝචර ගමනේ යෙදෙන්නේ. ධනස්ථානය ගැන කතා කරන දෙවැන්නේ සඳු ගමන් කරන නිසාම අද දවස ඔබ කරන කටයුතු ඉතා ඉහළ ප්‍රතිඵල ලැබෙනවා. ව්‍යාපාර සශ්‍රීක වනව ආදායම ලැබෙන බවක් මේ තුළින් මනාවකට පෙන්නුම් කරනවා. විශේෂම අන් අය ඔබට ආකර්ෂණය වෙනව වගේම අන් අය ඉදිරියේ සමාජ ඉදිරියේ ඔබේ ජනප්‍රියභාවය ඔබේ හැකියාවල් වර්ධනය වන බවක් පේනවා. ඔබ කුමන ආකාරයේ කටයුත්තක් කරත් ඒ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අද දවස සූදානම් වෙන්න
අද දවසේ ඔබගේ කටයුතු වලදී ආදායම් සරු කරගන්න පුළුවන් වාසනාවන්ත දවසක් වෙන නිසා ඔබ බුද්ධිය පාවිච්චි කරලා එහෙම නැත්නම් චින්තනය පාවිච්චි කරමින් ඔබ කිසියම් වූ කාර්යයක නිලලෙනවා නම් විශේෂයෙන්ම ඔබ කලාවට එහෙම නැත්නම් ලේඛන කලාවට එහෙම නැත්නම් ආධ්‍යාත්මික කටයුතු වල නියැලෙන කෙනෙක් නම් වඩා සුබවාදීව ඔබේ අනාගතය වෙනුවෙන් ආරම්භ කරන්න පුළුවන් සුබ දවසක් අද ආර්ථිකය ගැන කියවෙනකොට හදිසි ධනලාභ ඇති කරන්න පුළුවන් වගේම පුංචි පුංචි වාසිදායක දවසක් බවට පත් වෙනවා. එම නිසා අද දවසේ 11 වැනි රාහුද ගමන් කරන නිසා දේශීය මෙන්ම විදේශීයද ආදායම් ලබන්න පුළුවන් දවසක්. කොහොම නමුත් ඔබට අද දවස වඩා සුබ දවසක් වෙන නිසාම අනයි ප්‍රිය වෙන නිසාම ඔබට සතුටින් ගත කිරීමේ වාසනාව උදා වෙනවා. එම නිසා ජයග්‍රහණී දවසක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. සිකුරුග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයේ ඔබට අද දවසේ කොහොමද කියන එක විමසා බලමු. අද ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කරන සඳු සමග ගුරුත් එක්කම එම නිසා අද දවසේ ඔබට බොහෝ ජයග්‍රහණී දවසක් වේවි. කරන කටයුතු තුන් වාසනාවන්ත වෙනවා වගේම චිත්ත පීඩා මානසික පීඩා තිබුණා නම් හිතේ වේදනාවල් තිබුණා නම් පහව ගියොත් බොහොම සතුටින් කටයුතු කරන්න පුළුවන් දවසක් වෙනවා. විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ කේතු හතරවැන්නේ ගමන් කරන නිසාම අන් අය සමග කටයුතු කිරීමේදී තරමක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබගේ සෙම රෝගී තත්ත්වවල හිසේ අමාරුකම් කුමන හෝ විදියකදී ඇතිකරනවා නම් ඒ පිළිබඳව තරමක් විමසීමෙන් කටයුතු කරන්න ඕනේ අද දවසේ. කොහොම නමුත් ලග්නයේ ගුරු චන්ද්‍ර යෝගයක් තියෙන නිසාම ඔබ ඉගෙන ගන්නවා නම් ඔබේ දරුවෙක් ඉගෙන ගන්නවා නම් ඒ කටයුතු වලට ආරම්භයක් ගන්න ඉතාම සුබවාදී දවසක් වෙනවා අද දවසේ. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු කරනවා නම් එහෙම නැත්නම් අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවල් සඵල කරගන්න පුළුවන් සාර්ථක දවසක් වෙනවා. විශේෂයෙන්ම සඳු සිකුරු යෝගයක්ද නිසාම ඔබට මංගල යෝජනා එහෙම නැත්නම් විවාහයේ සාර්ථක කරගන්න ස්ථීර කරගන්න පුළුවන් වාසනාවන්ත දවසක් වෙනවා. වගේම අලුත් බැඳීම් අලුත් හිතවත්කම් ගොඩනැගෙන දවසක්. සමාජයේද ඔබත් සමග බොහොම මිතුරුව කටයුතු කරන නිසා සිනහමුස මූණින් අද දවස පුරාවට ඔබට ගෙනියන්න හැකියාව පවතිනවා. එම නිසා ඔබ වාසනාවන්ත දවසක් කරගන්න තවදුරටත් කල්පනාවෙන් තීරණ කර වැඩ කරන්න. ඔබගේ අද දවස සර්වපකාර වූ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කුජගහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. අද ලග්නෙන් 12 වැනි වන වැස්ථානයේ තම සඳු ග්‍රහය ගෝචර ගමනේ යෙදෙන්නේ. ලග්නෙන් සෙනසුදු ගමන් කරන නිසා ඔබ තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න වෙනවා. අද දවස තරමක් වෙහෙසව කටයුතු කරන්න වෙනවා. වගේම සමහර වෙලාවට දුර පළාත්වලටත් ඔබට යන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔබ කරන ක්‍රියාදාමයන් කල්පනාවෙන් කටයුතු නොකරොත් පුංචි පුංචි අනතුරුද ඔබට ඇති වෙන්න පුළුවන් නිසා ඊටාම ප්‍රවේශමින් අද දවස ගත කළ යුතුයි. යාළුවන් මිත්‍රයන් හිතවතුන් සමග ආශ්‍රය නිශ්‍රය කරනකොට ඔබ දුර බලා කටයුතු නොකරොත් මතකැටුම් මතවාද තරමක් බහිම් බස්වීම ඇති වෙන්න පුළුවන් අමනාපකම්. එම නිසා අද දවස සාර්ථක කරගන්න නම් තරමක් බුද්ධියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න වෙනවා. ආර්ථිකයට තරමක් අධික වියදම් ඇති කරනවා වගේම නිකරුණේ ඔබට ඔබේ අතේ තිබෙනා මුදල් පසුම්බියෙන් අධික වියදම් ඇති වෙන දවසක් වෙන්න පුළුවන්. එම නිසාම ඔබගේ අපේක්ෂාවල් තරමක් දුරබැහැරට යන නිසාම ඒවා සාක්ෂාත් කරගන්න බාධක පමුණවන දවසක් පැටියට තමයි පෙන්වුම් කරන්නේ. එම නිසා ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරීව ආගම දහමට අනුව කටයුතු කරොත් ඔබට මේ දෝෂ මේ බාධක මගහරවා ගන්න පුළුවන්. 12 වැනි සතු ගමන් කරන කාලය තුලදී පුංචි පුංචි අනතුරු ඇති කරන නිසාම විශේෂයෙන්ම ඔබ යාන වාහන වලින් යන එන ගමන් තොටේ වඩා ප්‍රවේශම කටයුතු කළ යුතුයි. කොහොම නමුත් ඔබට අද දවස සාර්ථකව ගත කරන්න යහපත් දවසක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ගුරුග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. අද දවසේ ලග්නෙන් 11 වැනි සඳු ග්‍රහය ගෝචර ගමනේ යෙදෙන්නේ සිකුරු සහ ගුරු සමගයි. එම නිසා ලග්නයේ සෙනසුරු ගමන් කරත් ඔබට අද දවසේ වාසනාවන්ත දවසක් වේවි. විශේෂයෙන් අයස්ථානයේ බැවින් ඔබ කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ආදායම් සරු වෙනවා වගේම ව්‍යාපාර රැකී ආරක්ෂාවල දියුණුව ලැබෙන දවසක්.
උසස් අයගෙන් ඔබට ප්‍රශංසාම හිමියන දවසක් වගේම ප්‍රභූවරුන් උසස් අය ඔබ අපේක්ෂා කරන අයව අඳුර ගන්න අසුරු කරන්න ලැබෙන දවසක් වේවි. විශේෂයෙන් විදේශීය කටයුතු වලින් ඔබ සම්බන්ධ වෙලා තිබෙනවා නම් එයින් ලාභ ලැබෙන තෑගිල්ල භෝග ඒ වගේම ඔබට අපෝපකාර ලැබෙන දවසක්. එම නිසා අද දවස ඔබට බොහෝම සතුටුදායකව කටයුතු කරන්න පුළුවන් දවසක් වේවි. අද දවසේ ඔබගේ සතුටින් ගත කරන්න ලැබෙන විශේෂත්වය වෙන්නේ ඔබගේ ආදායම වඩා යහපත් වෙන දවසක් වෙනවා. සඳු සිකුරු යෝගයේ සිබෙන නිසාම ආදර සම්බන්දතා අලුත් වෙනවා වගේම ඔබගේ රැකියා ව්‍යාපාර ස්ථානවලද ඔබ බලාපොරොත්තු වෙනවන උසස් වීම ඒ පිළිබඳව කතා කරන්න පුළුවන් සුබම දවසක් වෙනවා අද දවසේ. ව්‍යාපාර වේවා රැකියා ආරක්ෂාවල් වල විශේෂයෙන්ම ගනුදෙනු කරනකොට හවුල් ව්‍යාපාරවල යෙදෙනවා නම් අද දවසේ ඒ කටයුතු ආරම්භ කරන්නත් සුබ දවසක්. එම නිසා අද දවසේ ඔබට වඩා සාර්ථක සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සනගහය ලග්නාධිපති වූ මකර ලග්න උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. අද ලග්නෙන් 10 වැන්නේ තමයි සඳුග්‍රහය ඔබේ ගෝචර ගමනේ යෙදෙන්නේ. එම නිසා අද දවසේ ඔබට සෙනසුරු දොළොස්වැන්නේ ගත කරත් 10 වැන්නේ සඳු සිකුරු යෝගයක් තිබෙන නිසාම ඔබට වාසනාවන්ත දවසක් වේවි. රැකියා ව්‍යාපාරවල සාර්ථක ප්‍රතිඵල ලැබේවි. ආදායම් සරු වෙනවා වගේම ඔබ කරන කටයුතු වලදී ඉහළම වාසනාවන්ත දවසක් බවට පරිවර්තනය කරගන්න ඔබේ හැකියාවල් ඉස්මතු වෙන දවසක්. වෙනදා ඔබට අතපහුවෙච්ච කටයුතු තිබෙනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න දවසක් වෙනවා. අන් අයගේ ඇගීමට වගේම ප්‍රශංසාවට ඒ වගේම ඔබේ හොඳ නාමය සමාජයේ පැතිරෙන දවසක් වේවි. විශේෂයෙන්ම ඔබට ඉහළ නිලධාරීන් වේවා ඔබට උසස් නිලධාරීන් වේවා ඔබ රැකියා කරන ස්ථානයක නම් මිතුරු වෙන මිත්‍ර වෙලා ඔබට තිබූ බාධක අතහැරලා අලුත් විදියට කටයුතු කළ ඔබේ හැකියාවල් පෙන්වන්න පුළුවන් දවසක්. ගෙදර දොරේදී ඔබට සාර්ථක කෙනෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් වගේම ඔබගේ ව්‍යාපාරවලත් වෙනදාට වඩා සාර්ථක ආදායම් ලැබෙන්න පුළුවන් දවසක් බවට පත් වේවි. නමුත් ලග්නෙන් 12 වැනි සෙනසුරු ගමන් කරන නිසා ගනුදෙනු වලදී දුර ගමන් යෑමේදී ඔබ තරමක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වාහනවලින් ඒ වගේම අනුතුරුදායක ස්ථානවල පරිසමෙන් කටයුතු කිරීමට වග බලාගත යුතු දවසක් වෙනවා. කොහොම නමුත් ඔබේ දවසේ කටයුතු කරනකොට ඥාතීන් මිත්‍රයින් යාළුවන්ගේ සහයෝගය ලැබෙනවා වගේම ඔවුන් සමග මිත්‍රව කටයුතු කරන නිසා අද දවස පුරාවටම ඔබට සතුටින් ගත කරන වාසනාව ලැබෙනවා. එම නිසා අද දවස වාසනාවන්ත වූ සුබ ජයග්‍රහී දවසක් වේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. සනිග්‍රහය ලග්නාධිපති වූ කුඹ ලග්නේ උපන් ඔබට අද දවස කොහොමද කියලා විමසා බලමු. අද ඔබේ ලග්නේ 9 වැන්න පෙර පුණ්‍යස්ථානය ගැන කතා කරන 9 වැන්නේ තමයි සඳුග්‍රහය ගෝචර ගමනේ යෙදෙන්නේ. සිකුරු සහ ගුරු සමග ගෝචර ගමනේ යෙදෙන නිසා ඔබට වාසනාවන්ත පෙර පින මතු කරන කාලයක් වේවි. ආදායම් මාර්ග බොහොම ඉහළින් සරු වෙනවා වගේම ඔබ කරන ඕනෑම කටයුත්තක් සාර්ථක කරගන්න පුළුවන් දවසක් වෙනවා. විශේෂයෙන්ම ආගම දහමට ලැදියාවක් දක්වන ඔබ කෙනෙකුට පිහිට වෙන්න, දන් දෙන්න, ඒ වගේම අන් අයට සලකන්න පෙළඹෙන දවසක් වෙනවා. ඒ වගේම ඔබේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා වගේම ඔබ ඥාතීන්ට තම පියාට ආදරෙන් සලකන දවසක් වේවි. පෙර පින මතු කරන දවසක් නිසාම ඔබ ඕනෑම කරන කටයුත්තක් ගනුදෙනුවකදී ඔබ දුරබලා වැඩ කටයුතු කරනවා නම් අනාගතය ගැන හිතලා අද දවසේ ඉතාම ශක්තිමත් දවසක් වේවි. අනාගතය නිර්මාණය කරගන්න. කොහොම නමුත් ඔබ මේ කටයුතු කරන අතරදීම ඔබගේ 12 වැනි රාහු ගමනේ යෙදෙන නිසා තරමක් සැලකීමෙන් කටයුතු කරන්න වෙනවා. අන් අය සමග ගනුදෙනු කරනකොට කතා කරනකොට හිත් පීඩා ඇති වෙන්න පුළුවන් බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට අද දවස සුබවාදී වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුරුගහය ලග්නාධිපති වූ මීන ලග්නේ උපන් ඔබට අද දවස කොහොමද කියන එක විමසා බලමු. අද ඔබේ ලග්නෙන් 8 වැන්නේ තමයි සඳුග්‍රහය ගෝචර ගමනේ යෙදෙන්නේ. එම නිසා අද කටයුතු කරනකොට තරමක් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න වෙනවා.
විශේෂයෙන්ම යාන වාහනවලින් ජලය තියෙන තැන්වලින් ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න වේවි. දුර ගමන් යනවා නම් ඒ පිළිබඳව වඩා සැලකීමෙන් කටයුතු කරොත් ඔබට තිබෙනව බාධක කරදර අතහැර ගන්න මගහැර ගන්න පුළුවන් වෙනවා. නැවට දීමෙන් හෝ ගනුදෙනු කිරීමෙන් අද දවස වඩා ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා ඔබ ඒ පිළිබඳව සැලකීමෙන් කටයුතු කර බැහැර වෙනවා නම් වඩා ඔබට යහපත් වේවි. විශේෂයෙන්ම සෙම රෝගී තත්ත්වවල තිබෙනවා නම් ස්නායු රෝගී තත්ත්වවල තිබෙනවා නම් ඔබ අද දවසේ වඩා සෞඛ්‍ය ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. ලග්නෙන් අටවැන්නේ දුෂ්ටස්ථානයේ බැවින් සඳුගහයා ගමන් කරන මොහොතේදී ඔබට තරමක් අසුභ ප්‍රතිඵල වැඩියෙන් ලබා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබට මේ කටයුතු කරගෙන යනකොට ඔබේ ජීවිතයේ දුරබලා කටයුතු කරන දේවල්වලට මේ බාධාවක් නොවේ. අටවන්නාධිපති සිකුරු සමගත් ගුරු සමග යෝග වෙලා සිටින නිසා වඩා අසුභ නොවී ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ. අද ලග්න සියල්ලටම වගේ සුභ ප්‍රතිඵල ලැබෙන නිසා මේ සියලුම ලග්නවලට සුභ ප්‍රතිඵල ලැබේවා කියලා වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනන්ත තුරුණුවන්ගේ ආනුභාව බලයෙන් ඔබට ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබලාට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.